අයිබෝවන් 360 සජීව සංවාදය අදත් අපි ආරම්භ කරන්නට සූදානම් අද දවසේදී අපි කතා කරන්නට සූදානමින් සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කාලෙකට පස්සේ මෙතුම මුණ ගැහෙන්නේ අයිබෝවන් අයිබෝවන් මං මේ මුලින්ම මේ අහන්න හිටියේ කොහොමත් මේ පසුගිය කාලේ මුතුමන්ලා මේ පසුගිය රජයට ඔවුන්ගේ දූෂිත පාලනය පිළිබඳව නිරන්තරයෙන් විවේචන එල්ල කළා. ඒ කාලෙත් ඔබතුමන්ලා මේ වගේ ෆයිල් ගොඩක් අරන් තමයි හැටම හැට ගියේ. දැන් තවමත් මේ විදිහටම ෆයිල් මොනවද මේ ඇත්තටම මෙන්චර් මේ තියෙන්නේ? ඔව් ඉල්කා ඔබට මතකයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව යහපාලන ආණ්ඩුවට දීපු ජනවර්ම. ඒ ජනවර්ම විශේෂයෙන් ඔබට මතකයි මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කිරීම සඳහා මේ රටේ ජනමතයක් සමාජ කරා මහින්ද ජනාධිපතිතුමා මේ රටේ යුද්ධය අවසන් කරලා මේ රටට සාමය උදා කරලා දෙවන්ත සංවර්ධනයක් කරපු අසහාය නායකයා පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂය අපි දැක්කා ජනමතයක් සමාජ කරා. ඒක තමයි රාජපක්ෂවරු හොරු කියලා සමාජගත කරා. කිසිදු චොප්පු කරගන්න බැරි බොරු චෝදනා දාලා සමාජගත කරා හොරු 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 කියලා දිගින් දිගටම කියාගෙන ගියා. මේක මෙරටේ සමාජම් යම් යම් ප්‍රතිශතයක් මේක විශ්වාස කරා. විශ්වාස කරලා හොරකම නවත්තන්න යහපාලන ආණ්ඩුවට ඡන්ද දුන්නා. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයටපත් වෙච්ච ආණ්ඩුවේ මූලිකම සිද්ධාන්තයක් තමයි ආණ්ඩුවට ඔය හොරකම නවත්තන්න හොරකම ප්‍රතිත්‍යයන් කියලා. එහෙම බලයටපත් වෙච්ච ආණ්ඩුව නිල්ක ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය කරනවා පෙබරවාරි 26 වෙනිදා. ඒකන මාසෙයි දවස් ගාණක් ඉන්න පුළුවන් වුණේ. මොකද අර අවුරුදු 15ක් වේලිලා 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 ඉඳලා අර මේ කණ්ඩ නැතුව ඉඳලා අර මිනිස්සු අර ඉතියෝපියාවේ ආප කණ්ඩ දුන්නා වගේ මහ බැංකුව මංගොල්ල කෑව. කෙලින්ම මහ බැංකුවට ගැහුවේ. නායකත්වය දුන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් අගමැති ඇතුළු මැති ඇමති මණ්ඩලයේ කැබිනට් මණ්ඩලයේ මැදිහත් වෙලා කරපු මහාම මංගොල්ලේ තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි මහ බැංකුව මංගොල්ලේ. ඒ ජනවාරි මාසේ 26 වෙනිදා දරිල්ක එතනින් පටන් ගත්තාම අගමැතිතුමා මේ වංචාව සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරාම ඊළඟට මැති ඇමතුරුතුමාගේ ගෝලියෝ ටික ඒහා සමානව දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ වුණා. අපි මේක බලාගෙන ගියා. අපි මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරා. අපි මේ පිළිබඳව මාධ්‍යවල කතා කරා. අපි මේ පිළිබඳව රටේ විරෝධතා දැක්වුවා. අපිට මතකයි අපි 2015 අග මාසේ නුගේගොඩ පැවති රැලිය මම තමයි කමිටුවේ සභාපතිවරයා. ඔබට මතකද මහනුවර පාගමන? ඒකත් මම තමයි කමිටුවේ සභාපතිවරයා. ඊට පස්සේ අපි කරපු හයිප් පාක් රැලිය ඒකත් මම තමයි කමිටුවේ සභාපතිවරයා. අපි මේවට එරෙහිව ජනතාව පාරට බස්සලා මේකට විරුද්ධව මතයක් අපි සමාජගත කරා. හොරකම නවත්තන්න බලයටපත් වෙච්ච ආණ්ඩුව මෙහෙම හොරකම් කරන්න පටන් ගන්නවා ජනතාවගේ මුදල් කියලා. මේ කිසිවකට අබමල් රූණුවක රේණුවක ඇහුම්කන් දුන්නේ නැහැ ඩිල්ක මේ ආණ්ඩුව. දිගින් දිගටම මේ හොරකම් ඒ දිගටම මේ ආකාරයෙන්ම කරගෙන යන නිසා අපිට අවසානයේ සිද්ධ වුණා ජනතා අධිකරණයට යන. ඒ අනුව අපි තීන්දුව කරා අපේ පළවෙනියට අපි හැදුවා වැඩපිළිවෙලක් යහපාලන টপ 10 කම්බහුරු කියලා. ඒක තමයි අපේ ටීම් එක. අපි හදලා ඉවර වෙලා අපි අල්ලස් දෝෂණ කොමිසමටත් CID එකටත් පැමිණිලි කරන්න පටන් ගත්තා. යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ඇමතුළු ඇමතිවරු 19 දෙනෙකුට විරුද්ධව අල්ලස් දෝෂණ කොමිසමටත් CID එකටත් අපි මම මේ ඔබට අද එක පැමිණිල්ලෙන් පැමිණිල්ල ගෙනාවා. මේ එක පැමිණිල්ලෙන් පැමිණිල්ල මේ පළවෙනි එක টপ 10 පළවෙනි එක මහ බැංකුව බඳුන් කර වංකාව සම්බන්ධයෙන් වාසුදේව නානක්කාර මැතිතුමා කරපු ලද පැමිණිල්ල. මේ දෙවෙනි එක තියෙනවා টপ 10 2 රවි කරුණානායක මහත්තයා විරුද්ධව පැමිණිල්ල. මේ අපි ගාව තියෙනවා টপ 10 3 මලික් සමර වික්‍රම මහත්තයා විරුද්ධව කරපු පැමිණිල්ල. අපි ගාව තියෙනවා টপ 10 4 අධිකරණ ඇමති තලත අතුකොරල නෝන මහත්මයාට විරුද්ධව කරපු පැමිණිල්ල. අපි ළඟ තියෙනවා 5 හම්බන්තොට වරාය සම්බන්ධයෙන් කරපු මේ සියලු පැමිණිලි ටික මම ඔබට ගෙනාවේ. අපි මේ ටික අරගෙන අපට යන්න තිබුණ තැන තමයි අල්ලස් ස්වාධීන කොමිෂන් සභාවක් හැටියට. අපි විශ්වාස කරා අල්ලස් දූෂණ කොමිෂමෙන් සාධාරණයක් වෙයි කියලා. අපි ගිහලා අල්ලස් දූෂණ කොමිෂමට පැමිණිලි කරා. අපිට අල්ලස් දූෂණ කොමිෂමට පැමිණිලි කරන ගමන් අපි නිකන් හිටියේ නෑ. අපි මේ සියලු පැමිණිලි CID එකටත් පැමිණිලි කරා. අපි CID එකටත් පැමිණිලි කරලා අපි ඩිල්ක අපි මාස 3-4ක් යනකොට අපි පළවෙනි පැමිණිල්ල අපි දැම්මේ 2016 නොවැම්බර් මාසේ තමයි අපේ පණලි පැමිණිල්ල 2016 10 මාසේ 29 වෙනිදා තමයි අපි පළවෙනි පැමිණිල්ල කරේ. අපි මාස 3ක් ඇතුළත මේ සියලු පැමිණිලි කරා. මේ පැමිණිල්ල කරා විතරක් නෙමෙයි ඩිල්ක අපි අන්තිමට
පොතක් මුද්‍රණය කරා. යහපාලන top 10 කම්බහුරු කියලා. මේක අපි අගමැතිතුමාට පිරිනැමුව. අපි ජනතාවට දැනගන්න පොතක් ගැව්වා. මේක පිටු 795ක්. මේක මේ පොත කියවුවොත් ඕන එක කෙරේ දාන්න පුළුවන්. මේකේ මේ ගණදෙනු වලට අවශ්‍ය සියලු දේවල් මේක අඩංගු කරලා දිනවා. අපිට ආණ්ඩුව බලයටපත් වෙච්ච දේ ඉතුරු ටික දාන්න බැරි වුණා. මේ අපි top 10 19 අපි 13ක් පැමිණිලි කරා 19ක් වෙනම පැමිණිලි කරා. තව පැමිණිලි දාන්න බැරි වෙච්ච කිරියල් ඇමතිතුමාට අපිට දාන්න බැරි වුණා. පැමිණිලි ටික මොකද නවීන් දිසානායක ඇමතිතුමාට අපිට දාන්න බැරි වුණා. ලක්ෂ්මන් කිරියල් ඇමතිතුමාට විරුද්ධව රාජ්‍ය බැවිලි සංස්ථාවේ වත්කම් දේපල මිලියන ගාණක් රාජ්‍ය දේපල ටෙන්ඩර් කරන්න නැතුව විකුණපු මහා වංචාවක් තියෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ. දලු කිලෝ එකකින් රුපියල් 20ක් හොරකම් කරලා තියෙනවා මේ රාජ්‍ය ජනතා වත් සංවර්ධන මණ්ඩලයේ. ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තිබුණා. ඒ විතරයි නවීන් දිසානායක ඇමතිතුමාට ආයත බැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් වත්තේ ඉන්න තේ ගොවියට දෙන මුල්ලුවෙන් රුපියල් 100ක රුපියල් 300ක කොමිස් ගහපු ඒවා. එතුමාගේ යට අයිති කුඩා තේවත් සංවර්ධන අධිකාරියේ මුල්ලුවෙන් කොමිස් ගහලා තිබුණා. මේ සියල්ල පිළිබඳ පැමිණිලි කරන්න තිබුණා. තව පැමිණිලි කීපයක් අපිට බාර දෙන්න පුළුවන් උනේ 19යි. දැන් ඔබතුමා සඳහන් කරනවා දැන් දිගින් දිගටම දැන් මේ පොත් ගහලා මෙච්චර ෆයිල් කරලා මේ සියලු දේවල් top 10 හොරු පිළිබඳව. හැබැයි දැන් ඔබතුමන්ලාගේ රජයක් ඔබතුමන්ලා යටතේ ඔබතුමන්ලාගේ ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් එතකොට ආරක්ෂකාංශ පොලිසිය මේවා දැන් තියෙන්නේ ඔබතුමන්ලාගේ පාලනයේ යටතේ. හැබැයි තවමත් ඔය කියන හොරුන්ට කිව්වට මුකුත් නීති ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. නිල්කා දැන් අපි තේරුම් ගන්න ඕනේ යහපාලන ආණ්ඩුවයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ආණ්ඩු දෙකක්නේ. ඒ වෙනසකට නම් මිනිස්සු ඡන්දෙ දුන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ අපට නඩු දැම්මේ අරලිය ගහ මන්දිරයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් තියෙනවා. ඒකේ රංජන් රාමනායක ඉන්නවා. අජිත් පෙරේරා ඉන්නවා. ඒකේ ඉන්නවා නීතිපතිතුමාගේ නියෝජිතයා. ඒකේ ඉන්නවා අල්ලස් දූපස අධ්‍යක්ෂ ජනරාල්තු. මේ කට්ටිය එක්කවල එකන වැලියමුණ මහත්තයා ඉන්නවා. ඒකේ ඉන්නවා සුහන්දිරන් මහත්තයා. ඒකේ ඉන්නවා ජනතා විමුක්තිනු අනුරුද්ධ සානායක මහත්තයා. මේ කට්ටිය ඉඳලා තමයි නඩු හැදුවේ. නඩු හදලා මෙයාට නඩුව දාන්න මෙයාට දාන්න කිය කියා නඩු දදදදදදා කිය. අපේ කාලේ එහෙම දෙයක් නැහැ. අපේ කාලේ නීතිය සාධාරණත්වයේ ඉෂ්ට වෙනවා. ඇයි මේ අපි කෑ ගහන්නේ? ඇයි මේ වැඩසටහන් වලට මේ ෆයිල් උස්සන් එන්නේ? අපි නීතිය සාධාරණව ඉෂ්ට කරන්න අපි උත්සාහ කරනවා. දැන් අපි බලයටපත් උනේ නොවැම්බර් මාසේ. දැන් අද වෙනකොට මාස 6ක් වෙනවා. ඔබ දන්නවා මේක අපිට මාස 3 යනකොට ඩිල්ක අපිට මේ කිසිවක් කරගන්න බැරි වුණා. මේ අවසාන කොරෝනා වසංගතයට මුහුණ දෙන්න සිදු වුණා. මේ පැමිණිලි පිළිබඳව අපි අල්ලස් දූෂණ කොමිසමට තුන් වරක් ගියා. ඩිල්ක අල්ලස් දූෂණ කොමිසම කියන්නේ ස්වාධීන කොමිෂන් සභාවක් ඔබ දන්නවා. ස්වාධීන කොමිෂන් සභාවකට මේකට දේශපාලන ඇඟිලි ගහන්න බෑ. අපි තුන් පාරක් ගියාම තුන්වෙනි පාර අපි ලොකු සටනක් කරලා අපි උත්තරයක් ගත්තා. අපි කරපු පැමිණිලි වලට මෙතෙක් කරලා තියෙන තාර මේ මගේ ළඟ තියෙන්නේ අල්ලස් දූෂණ කොමිෂන් සභාව විසින් පළවෙනි පැමිණිල්ල කරපු වාසුදේව නානායක්කර මන්ත්‍රීතුමාට දීපු ලියුම. ඒ කියන්නේ අපි 2020 ජනවාරි 26 තමයි අපට ලියන්නේ. අපි පළවෙනි පැමිණිල්ල කරන්නේ 2016 10 වෙනි මාසේ 29 වෙනිදා. අපිට මේකට උත්තරයක් දෙන්නේ 2020 අවුරුදු 7-5කට පස්සේ තමයි මේකට අපට උත්තරයක් දෙන්නේ. මේ පිළිබඳව අවුරුදු 4-5කට පස්සේ මේ පැමිණිල්ලේ අල්ලස් දූෂණ යහපාලන රජයේ අල්ලස් සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය. මේකේ මොකද්ද මේ කියන්නේ? නඩු පැවරවීම ප්‍රමාද වීමට හේතු. මේ අල්ලස් අධ්‍යක්ෂ ජනරාල් අපට ලියුමක් ලියනවා. ප්‍රමාණවත් සම්පත් නොමැතිකම. දැන් අපිට ඕන කාර්ය මණ්ඩලෙ මෙච්චරයි ඉන්නේ. මේ ලංකාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හවස පැමිණිල්ල දාලා උදේ නඩුව දාපු අල්ලස් කොමිසම. හඳුන්නෙත්ති මහත්තයලා ගිහිල්ලා අල්ලස් කොමිසමේ හවස පැමිණිල්ල දැම්ම උදේට නඩුව දැම්මා. මහින්දානන්ද අලුත්ගම ගැන නඩුව දාලා 114යි. අද දැම්මා හෙට නඩුව. නිකම්ම අර මොනවද අර කතාවක් වගේ දැන් දැම්ම දැන් ඉන්ස්ටන්ට් නඩු දාපු කට්ටිය. මේ අල්ලස් දූෂණ කොමිසම කියලා. ඊළඟට මේ පැමිණිලි වල ප්‍රගතිය පිළිබඳ අපිට අල්ලස් දූෂණ කොමිසම දෙනවා. දැන් මේ බලන්න අල්ලස් දූෂණ කොමිසම එක එක පැමිණිල්ල පිළිබඳව අපට උත්තර ලියනවා. දැන් මොකද්ද කියන්නේ? රවි කරුණානායක මන්ත්‍රීතුමාට කරන ලද පැමිණිල්ල ලිපියක් යවා ඇත පැමිණ නැත. රාජිත සේනාරත්න මහතාට යවපු පැමිණිල්ල ලිපියක් යවා ඇත පැමිණ නැත. ඒ කියන්නේ කට උත්තර දෙන්නේ යවුවා ඇවිල්ලා නැහැ. ඊළඟට දැන් මේකේ හොඳම දේ අපේ කවුද මේ මලික් සමර වික්‍රමතුමාට කරපු පැමිණිල්ල. මේක අපි එක පැමි සාක්ෂිකාරයක් දාලා දෙනවා වික්‍රමවීර සූර්ය. සභාපතිවරයා වියගොස් ඇත. ඒ නිසා මේ ෆයිල් එක වහනවා. පැමිණිලි කරු නෙමෙයි එක්කෙනෙක් නිසා පැමිණිල්ල වහනවා. ඊළඟට මගේ ළඟ තියෙනවා හැරිසන් ඇමතිතුමාට වී වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරලා තිනවා. මෙතන තියෙනවා දැන් බලන්න ඔබ හිතන්න තලත අතුකෝරල නෝනා. හිටපු අධිකරණ ඇමතිතුමිය. දැන් එතුමිය මොකද්ද කරලා තියෙන්නේ?
මූලික විමර්ශනය අවසන් කර වැඩිදුර සදා නීතිපති උපදේශකට යවයි. තලත නෝනා. අධිකරණ ඇමතිගේ කියනවා බඩුත් ඒගොල්ලන්ගේ නඩුත් ඒගොල්ලන්ගේ. අධිකරණ ඇමතු මේකේ පැමිණිලා යනවා නීතිපතිට මොකක්ද අහන්නේ කියන්නේ කියලා. අද වෙනකන් උත්තරයක් නැත. ඊළඟට හැරිසන් ඇමතිතුමාගේ. මගේ ළඟ තියෙනවා හැරිසන් ඇමතිතුමාට කරන ලද පැමිණිල්ල තෝන්දුව. විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳ තොරතුරු කොමිෂන් සභාවේ ගොනුව වැසීමට තීරණය කරන ලදී. දැන් මගේ ළඟ තියෙනවා මට ඔබතුමා වෙලා නැති නිසා මම ගන්නෙ නැහැ. මගේ ළඟ තියෙනවා ගිය සතියේ හැරිසන් ඇමතිතුමා සේමසිං ඇමතිතුමත් එක්ක විවාදයක් පැවැත්තුවා මේ නාලිකාවෙම මේ මේ පිළිබඳව විවාදයක් පැවැත්තුවා. දැන් මේ බලන්න මේ විවාදයේදී මේ හැරිසන් ඇමතිතුමා මේ 14 සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉතාම මන්දගාමීව සිදු වුණේ. අපි මේ සම්බන්ධයෙන් මතක් කිරීම් තුනක් කරා. මතක් කිරීම් තුනක් අපි කරා. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා විමසීමක් කරා. දවස් දෙකෙන් චෝදනාව අහලා. දවස් දෙකයි මේ මේ සාක්ෂි සහිතව ඉදිරිපත් කළා. ඔබතුමාට විරුද්ධ මෙහෙයක් තියෙනවා. ඒ චෝදන දැන් ගන්න. නෑ ඔබතුමාට විරුද්ධ අපිට ගන්න බෑනේ ඇමතිතුමා. මාව අල්ලස් දූෂණ කොමිසමට කැඳෙව්වේ නෑලු. ඒතර අල්ලස් දූෂණ කොමිසමට කැඳවන්න නැතුව විමර්ශන කොමිෂන් සභාව තීන්දුව කරන ෆයිල් එක වහන්න. දැන් බලන්න බලන්න ඩිල්කා. දැන් මම ඊළඟට ඔබට මම පෙන්නන්නම්. අපි CID එකට පැමිණිලා කරා මේ පිළිවත් මෙන්න පොලිස් ප්‍රතිතුමා මම බොහොම අමාරුවෙන් අද තමයි මේකට උත්තරය ගෙන්න ගත්තේ මෙන්න පොලිස් ප්‍රතිතුමා අපට උත්තරයක් කියවන අපි පැමිණිලි 10ක් දැම්මා ආණ්ඩුවේ ඇමතිරුට විරුද්ධව අවුරුදු 5යි මොකවත් නැහැ සියලුම ෆයිල් ටික ගල් කරා එක පැමිණිල්ල රණිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඇතුළු කිසි කෙනෙකුගේ පරීක්ෂණ නැහැ දැන් මොකද උත්තරය වන්නේ දැන් එතුමා එවනවා මේ බලන්නකෝ පැමිණිලි ටික පළවෙනි එක වාසුදේව නානායක්කාර මහතා විසින් රවි කරන කරනද පැමිණිල්ල දෙදස් දහයේ පහයි විසි අතර වෙනි දිනද දැන් මේ දාලා තියන්නේ මේ අපි කරනද පැමිණිල්ල පැමිණිලි පිළිබඳව මොනවත් කරලා නැහැ කිසිම පරීක්ෂණයක් කළ නැහැ ෆයිල් සියල්ල වහලා එතුමා කියනවා අපි 2016 ජනවාරි මාසේ 6 වෙනිදා පැමිණිල්ල දානවා 8 වෙනිදා මේ පිළිබඳ කිසි තොරතුරක් නැහැ කියලා CID එක පැමිණිල්ල වහන ඉතින් බලන්න ඩිල්කා පහුගිය අවුරුදු 5 දැන් ඔබට මම කතා කර කිව්වොතින් ඩිල්කා මේ වංචාවෙන් රටට අහිමි වෙච්ච මුදල බිලියන 1500ක් රුපියල් බිලියන 1500ක් බැඳුම් කර වංචාවේ ආවස්තික පාඩුව රුපියල් බිලියන 1500ක් දැන් ඔබතුමන්ලා මේකට ඊට පස්සේ මේ දැන් ඊගාවට ගන්න ක්‍රියාමාර්ගයක් දැන් දැන් ඔබතුමන්ලා අල්ලස් කොමිසමට ගිහිල්ලා මේ පිළිබඳ පැමිණිලි කරනවා ඔබතුමන්ලා පෙන්නනවා අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියන කාරණය දැන් මොකද කරන්නේ එතකොට දැන් රජයක් බාර අරගෙන ඉන්න කණ්ඩායමක් විදිහට ජනතාවට මේ තරම් විශාල පාඩුවක් වෙලා තියෙනවා කියලා ඔබතුමන්ලා ඔප්පු කරලා මේ සාධක සහිතව පෙන්නනවා නම් ජනතාවට වග කියන ඔබතුමන්ලා බැඳිලා ඉන්නවනේ මොකක්ද දැන් මෙතන ඉන්න ඉස්සරහට කරන්නේ මම හිතන්නේ තමයි එන්නේ මං කියාගෙන ආවේ ඩිල්කා මේ වංචාවල වෙච්ච පාඩුව රුපියල් බිලියන 1500ක් මේ බැඳුම් කර වංචාව ඇතුළු අපි පැමිණිලි කරපො කෝප් කමිටුවේ සමාජික 6 දෙනෙකුට විරුද්ධව අපි පැමිණිලි ගා රවි කරුණානායක මහත්තයා ඩිල්කා අර්ජුන් ඇලෝසියස් කේ සල්ලි වලින් ගියක් ගත්ත කියලා අහුණා තාම රවි කරුණානායක මහත්තයා එළියේ හරි ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සුජීව සේනසිංහ මහත්තයා ඇතුළු මන්ත්‍රීවරු පිළිගත්ත අර්ජුන් ඇලෝසියස්ගේ සල්ලි ගත්තා කියලා මේ සියලු දෙනාට චෝදනා එල්ල වෙලා මේ සියලු ඒ විතරක් නෙවෙයි දැන් මම ඔබට කිව්වා බිලියන 1500ක් ඒ විතරනේ පහුගිය ආණ්ඩුව කාලේ මේගොල්ලෝ ගත්ත තීන්දුව ඩොලර් එක ඉහළ යාම නිසා රජයට වෙච්ච පාඩුව බිලියන 1700ක් මේ වංචාවයි ඩොලර් එක ඉහළ යාම නිසායි රජයට වෙච්ච පාඩුව ගත්තොත් බිලියන 3200ක් අපේ අයට වයටත් වැඩිය වැඩි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ මේ චරිත රත්පත්තගේ ෆෝන් එකෙන් එවප SMS එක නිසා ෆ්ලයිට් කැන්සල් කරපු නිසා රජයට වෙච්ච පාඩුව US මිලියන 110ක් මේ පහෝගේ රජය මේ රටේ ජනතාවගේ මුදල් වලට කරපු මහා මංකොල්ලේ දැන් ඔබ අහුවා මගෙන් හොඳ ප්‍රශ්නයක් දැන් ඔයගොල්ලොත් ඇවිල්ලා මාස 6ක් වෙනවා මොනවද කරන්නේ කියලා අහුවා ඩිල්කා අපිට තියෙන්නේ මේ පිළිමත මතේ ජනතාවට කතා කරන එකයි අපිට බෑ රනිල් වික්‍රම ගෝඨාභය ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා
පොලිසිය ගෙනෙල්ලා මේවා විභාග. දැන් අපි අල්ලස් දූෂණ කොමිසමට දැන් වෙනතනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියනං අල්ලස් දූෂණ කොමිසම අරලියගහ මන්දිරයට කැඳවනවා ෆයිල් ටික ගේන්න දෙයි කියලා කියනවා. මොකද උනේ දානවා නඩුයි කියලා කියනවා. අපි මොකද උනේ? අපි ඉතින් විපක්ෂයේ වගේ අපි අල්ලස් දූෂණ කොමිසමට ගිහිල්ලා අපි අඬනවා අධ්‍යක්ෂ ජනරාල් ඉස්සරහා අපේ නඩු ටික දාන්න පැමිණිලි විභාග කරන්නයි කියන්නේ කියලා. ඒක තමයි මේ ආණ්ඩු දෙකේ වෙනස තියෙන්නේ. ඒ නිසා අපි අල්ලස් දූෂණ කොමිසමට බලපෑම් කරන්නේ නැහැ. අපි පොලිසියට බලපෑම් කරන්නේ නැහැ ඩිල්කා. හැබැයි අපි පැහැදිලිව මේ පිළිබඳ බලාගෙන ඉන්නවා. අද පොලිස්පතිතුමා අපි හම්බ වෙච්ච ගිය වෙලාවේ පොලිස්පතිතුමා ගිය සැද්දී අපිට පොරොන්දු වුණා මේ සියල්ලම වැරදි විදිහට ෆයිල් වහලා තියෙන. එතුමා ඒක පිළිගත්තා. මේ සියලු ෆයිල් වහලා තින්නේ වැරදි විදිහට. මේ සියල්ල නැවත පරීක්ෂණ ආරම්භ කරනවායි කියලා බලන් ඉදියා. දැන් අපේ පැමිණිලි දාපු අයට දින දීලා දෙනවා කට උතර දෙන්න අපේ පැමිණිලි ටික දෙනවා. අපි බලාගෙන ඉන්නවා මේ පිළිබඳ මොනවද කරන්න කියලා. කාතකින් මේ මැතිවරණ කල්යන එකත් පොඩ්ඩක් හොඳයි. මේ පරීක්ෂණ ටික කඩිනම් වෙයි. මේ ටික ඉක්මන් කරගන්න පුළුවන්. අල්ලස් දූෂණ කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා අපට පොරොන්දු වුණා මේකේ අසාධාරණයක් වෙලා තියෙනවා. මේ සියල්ල ඉදාම කඩිනමින් විභාග කරලා අවශ්‍ය නීතිමය කට්මට විනාඩියක් තප්පරයක් මේ ඩිල්කමට ඔබ දෙන්න. මේකට අමතරව මගේ ළඟ තියෙනවා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ජනාධිපතිතුමාට යවන ලද ලියුමක් මගේ ළඟ තියෙනවා. මේ බලන්න මේ අල්ලස් කොමිසම වැඩ කරපු හැටි කොහොමද කියලා. මේක තියෙනවා මේ නඩු අංක. මේකේ මොනවද තියෙන්නේ? අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දිල්ලුක්ෂි ඩයස් මහත්මියගේ ඉල්ලීම පරිදි රවි කරුණානායක මහතා විසින් අයිලන්ඩ් මෝටර්ස් සමාගමෙන් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාට බෙන්ස් රථ තුනක් ලබා දිය. අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාට මේ සඳහා 450,000 ගානේ CAU 0154 එකකාරක නොම්බරේ, CAU 0158 අනිත් නොම්බරේ, CAU 0161. මේ බෙන්ස් කාර් මිලියන ගණන් වියදම් කරලා මේ බෙන්ස් කාර් වල මේකම පරීක්ෂණයක්වත් සිදු වෙන්නේ නැහැ. දැන් මේ අල්ලස් දූෂණ කොමිසම මෙහෙම කරලා තමයි ඩිල්කා මේ සියලු පරීක්ෂණ ටික යට ගහලා තියෙන්නේ. ඒ නිසා මේකේ ඒකේ සඳහන් වෙනවා ඒ විතරක් නෙවෙයි මම ඔබට කියන්න ඕනේ මේ අල්ලස් දූෂණ කොමිෂමේ නිලධාරී ජනාධිපතිතුමාට ලියන මේ බලන ෆයිල් ලංක ටික. ඔහු කියනවා BC 2282 2014 දරන ෆයිල් එක රවි කරුණානායක කරද්දී සියලු පරීක්ෂණ අවතංගත නඩු දාන්න විතරයි තියෙන්නේ. BC 478 2017 මෝදර දීවර වරාය රාජිත සේනාරත්නමතුමාට දුන්න නඩුව සියලු පරීක්ෂණ අවසන් වී ඇත නඩු දාන්න විතරයි ඉතුරුලා තියෙන්නේ. BC 1003 2015 රිෂාඩ් බදුදින් මහත්තයාට විරුද්ධව BC 1015 නඩු පැමිණිලි 6 සියලු පරීක්ෂණ අවසයි අයතා මුදල් ලපත් කිරීම නඩු දාන්නේ පමණයි ඇත්තේ. BC 2250 අකිල විරාජ් කාර්යසම මහත්තයා දෙන පරීක්ෂණය මේ පිළිබඳ සීලවරයි. BC 41 2006 මර්වින් සිල්වා, BC 60 2015 සජින් වාස්කුණවර්ධන මේ නංගණනාවක් කියනවා. මේ සියලු දෙනාට විරුද්ධව පරීක්ෂණ අල්ලස් කොමිසම අවසන් කර ඇත. කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නොමැත. ඉතින් අපි ඩිල්කා මේ අපි මේ කියන්නේ අපේ පුද්ගලික මත නෙවෙයි. අල්ලස් දැන් ඔබට පේනවා මේකේ තියෙනවා මගේ අංක ආපෝකෝ ජාකේ පොදු තුනයි. මේ අල්ලස් කොමිෂන්ස් අල්ලස් දූෂණ කොමිෂන් සභාවට අපේ ලියුන්නේ මේවා. මේක අල්ලස් දූෂණ කොමිෂන් සභාවට එවන උත්තරය. මේක පොලිස්පතිතුමා අපට එවන උත්තරය. අවුරුදු පහමාරක් මේ රටේ ජනතාවගේ බිලියන 1500ක් අමු මංකොල්ල කාපු මේ මිනිස්සු තමයි මේ මැතිවරණ කල් දාන්න කියන්නේ, ඡන්දෙ තියන්න එපා කියන්නේ. මේ මහ ලොකුවට කතා කරන මේ මිනිස්සු ටික තමයි අද මේ සියල්ල වහගෙන මේ වගේ බේරෙන මේ කතා කරන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් අනතුරුව තවදුරටත් කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න.